ලෙදනුවෙන්තැන්ටෙන්ට කවුද අදාගන්න ඕන බලම තමයි බුද්ධිය රිදී පල්ලම්මිතාත් ඇති බන්දුක්කින්ද ඇති ලෙඩ වුණා. බොහොම පොඩි දෙයක් තියෙන්නේ. ගෙවල් දොරවල් අනුන්ට පේන්න හදන්න එපා. ශරීරය සුවයන විදිහට පරිසරය හදාගනිල්ල. තැම්බෙන විදිහට හදන්න එපා. උලඟ ඇතුළට එන්නත් එන උලක පිට වෙන්නත් හොඳට කවුළු තියාගනිල්ල. ගේ ඇතුළ තැම්බෙන විදිහට තියාගන්න එපා. කරම් බලපල්ලම් බල ලැබෙන මෙතන ලැබෙන සුවය දකී උඹලා. මෙතන සුවය ලැබෙනවා නම් ශරීරය නිකම්ම සුව වෙනවා මිසක්. අද මට දුක මිනිසු නානා අපකාර ලෙඩ බර පන්තියෙන් ලෙඩ වෙන්නේ පෙරප්පු දාන එකයි මේ අවුෙන් ඈත් වීමයි. පිළිකා වලට ප්‍රධාන හේතු වෙන මොකුත්ම නෙමේ ඈ අවුෙන් ඈත් වීම. පිළිකා වලට ප්‍රධාන හේතු අවුෙන් ඈත් වීම වගුගඩු දියවැඩියා ඔව්වටත් අම්මේ තාත්තේ මේ පරිසරයෙන් අපි ඈත් වීම තමයි ප්‍රධාන. එහෙනම් උඹලා පුළුවන් හැම වෙලාවකම නිකන් ඉන්න හැම වෙලාවකම ගේ ඇතුළින් ඉන්න එපා. හිටපල්ලා අම්මේ තාත්තේ උඹට ඔය ගේ හොඳට තියාගන්න ඕන නම් ඔයගේම ඕනන ලස්සන අනුන්ට පේන තියාගන්න ඕන නම් ඒත් කමන්නේ. ගේ ඇතුලේ කාමරේ නෙමෙයි පෑන් එක තියෙන්න ඕන. එළියෙන් තියපල පෑන් එක. එළියෙන් කුලඟ ඇතුළට එන විදිහට හදාගන්න. එතකොට එන්නේ පිටු මේ උඹල එළිය හිටියා වගේ තමයි. ඒන එක පිට වෙන කවුලුවක් තියපල ඇතුළේ. එතකොට මෙහෙන් එනවා මේ ස්වභාවික පරිසරයේ තියෙන එක එනවා ඇතුළට පිට වෙනවා. ඒක හොඳයි. එහෙම හරි හදාගනින්නලා. උඹලගේ වල වාස්තු විද්‍යාඥයන්ට ඕන විදිහට හදන්න එපා. උඹලට ඕන විදිහට හදපල්ලා. අදම් බලපල්ලා. උඹල කැමති තව දුක් වෙනින්ද ලෙඩ නැතු වෙනින්ද? එහෙනම් මගේ අම්මේ තාත්තේ නවත්ත පළ තෙරපු දාන එක දරුවන්ට තෙරපු දාන්න එපා. දැන් අවුරුදු 120ක් ආයුධ තියෙන මිනිසුන්ට අවුරුදු මගේ තව තිබ්බම් මේ තාත්තේ විලුඹේ අමාරුවා. අවුරුදු 3ක් මම පාර දුකක් වින්දේ නැගිටලා ඇඳෙන් නැගිටලා විනාඩි 5ක් මට ඉඳෙනවා. එකපාර ඇවිදලා යන්න බෑ. විලුඹ විමුති යන්න බෑ උදේ නැගිට්ටාම. අවුරුදු 3ක් පවන මම මේ පීඩාව වින්ද අවසන් භාගේ. වෙදකම කරන් එළියට ඇවිල්ලත් මට ඔය අමාරුව තිබ්බා. මං කිසිම වෙලාවක මං මේ මගේ දෙයට මේ දේවල් ගන්නෙ නෑ. මං හොයලා බලනවා. හොයද්දි තමයි මට මේවා අහුවෙන්නේ. හොයන්න ඕන මේවා හම්බෙන්නේ නැත්නම් හම්බෙන්නේ නෑ මේ තාත්තේ. දැන් මගේ අවුරුදු 3ක් වෙනවා සෙරප්පු අතහැරලා මේ තාත්තේ. දැන් අවුරුදු 3ක් විතර දෙකක්ට වැඩි දෙකක් නෙවෙයි 3ක්ම ඇති. එදා ඉඳන්ම දන්නේ නෑ මම දන්නේ නෑ මගේ කකුලේ අමාරුව හොඳ වෙනකන්. මම දන්නේ නෑ ඒක තිබ්බද නැද්ද කියලා. ඒ තත්ත්වෙම දැන් ඇවිල්ලා. නිකමටවත් පොඩිවත් අමාරුවක් එන්නේ නෑ. එතකොට උඹලා තේරුම් ගනිල්ලම් මේ තාත්තේ. තෙරප්පු දානකින් තමයි උඹලගේ ඔය කකුල් වලට මහා ලෙඩ එන්නේ. පොන්දට උකුල් ඇටේට ඒවටත් බලපානවා නියතයි. තේරුම් ගනිල්ලා. තබන තබන පියවරක් පාස අපේ ශරීර උත්තේජනය වෙන්න තමයි අපේ ශරීර නිර්මාණ වෙලා තියෙන්නේ. ඒක තෙරප්පු දෙක දාගෙන වහලා තියෙන්නේ අම්මේ තාත්තේ. බුද්ධියට ඉඩ දීලා මේව අර ගනිල්ලා නවත්ත ගනිල්ලා. කට්ටක් ඇනේ. කවදාක කට්ටක් යනවා කියලා උඹලා මැරෙන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා අම්මේ තාත්තේ. අපේ ශරීරයේ ප්‍රතිශක්තිය හොඳට තියදී ඒවට අවශ්‍ය විදිහට තියෙනවා. කට්ට උඹලා වුණා සතියක් දුක් විඳේ. කමන්නේ නැහැ නේ බං. සතියක් දුක් විඳාත් ඊටපස්සේ හොඳ වෙන්නේ නැද්ද? ඈ ඊට කට්ට අයින් කර ගන්න හරි පුළුවන් නේද? ඒ වගේද බං උඹලා දෙරප්පු දාලා හදාකල් දුක් විඳිද්දී